I'm going to go to the hospital.
Thank you.
Kalau sarung ada kolasan, konsi sama ada nama tarif yang. Tuhan sarang gacami, namang. Saranam gacchami Sangham saranam gacchami Dityampi Buddham saranam gacchami Dityampi Dhamman saranam gacchami Dityampi Sangham saranam gacchami tatiyampi buddhaṃ saranam gacchami tatiyampi dhammaṃ saranam gacchami tatiyampi sanghaṃ saranam gacchami
පාථා විරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන විරමණී සං සමාදියාමි. මෙම අවසාදිකයන් වැඩම ආදාය ගන්නට මම සම්බන්ධ වෙනවා. ගුණවර දූදරුවන් පිරිසක් මෙලොවට බිහි කරලා නිකම්ම දරුවන් පිරිසක් නෙමෙයි රටට ලෝකයට සමාජයට ආගමට දහමට වැඩ ඇති වාසනාවන්ත දරු පිරිසක් මෙලොවට බිහි කරලා ඒ වගේම හොඳ වටිනා වාසනාවන්ත ආගමට දහමට හිත ඇති මුණුබුරු මිනිමෙරියන් පිරිසක්. මුණුබුරු මිනිමෙරියන් කිව්වා මට දැන් මෙතන ඇවිල්ලා ඉඳගත්තා මට මතකේ නැතුනේ. දෙමුණුබුරන් දදාපු අම්මකෙ. මුණුබුරාලක් දැන් මග අම්මල තාත්තල මුණුබුරු මිනිමෙරිය. ඒ විදිහේ වාසනාවන්ත ජීවිතයක් ගත කළ අම්මා. එහෙම මම මතක් කළේ අපේ මේ මොරටු ගම් ප්‍රදේශයේ තුල ජීවත් වන මව්පියන් අතරේ ඉතාමත්ම දීර්ඝ ආයුෂ කාලයක් විඳිනු කළ අම්මා කෙනෙක්. අවුරුදු 103කට ආසන්න. අවුරුදු 103කට ඒ ආදරණීය මෑණියන් ආසන්නව ජීවත් වුණේ මේ දූ පුතුන් ගේ තිබිච්ච උනන්දු උත්සාහය මත. එතුමිය ආගමට දහමට මහා පුදුම විදිහේ කැපවීමක් තිබිච්ච අම්මා කෙනෙක්. මහා පුදුම විදිහේ ආගමට දහමට ලැබියාවක්. ස්වාමීන් වහන්සේලාට මහා පුදුම විදිහේ කැමැත්තක් තිබුණා. ඒ වගේම සෑම මාසයකම විහාරස්ථානයේ සිට තමන් ජීවත් වන ප්‍රදේශයේ විහාරස්ථානයට සෑම 24 වෙනිදා දිනයකදීම උදෑසන හිල් දානේ පූජා කිරීම සිරිතක් වරුද්දක් බවට පත් වුණා. එතුමියට යම් යම් කටයුතු කරන්න පුළුවන් කාලයේදී එතුමියගේ අතින්ම ඒ කටයුතු පිටිස සිද්ධ වුණා. ඊට පස්සේ මගේ දැනීමේ හැටියට එකම දේමින් අපේ කමරමෙන් එතුමියට ඒ කාරණාවන් සිහිපත් කරලා පුතේ පන්සලට දාන්නේ තියෙන ආවල් වෙලාවේ ආවල් දවසේ අපේ කාර්යය සිද්ධ කරන්න ඕන කියලා මතකයේ තියාගෙන දරුවන්ට ඒ බව සිහිපත් කරලා ඒ කටයුතු ඉතාම ඕනකමින් ගෞරවයෙන් යුක්තව සිද්ධ කරනවා. එතුමිය වෙනුවෙන් මේ ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කරන්නට අපිට ඊට ඉස්සර වෙලා තමයි අවස්ථාව ලැබෙන්නේ. අවුරුදු 100 සම්පූර්ණ වෙච්ච අවස්ථාවේදී ඒ සම්පූර්ණ වෙන්න දින කීපයක් තිබියෙ. එතුමිය දැඩිසේ රෝගී බවට පත් වුණා. ඒකට සාක්ෂි දරාවේ අපි ආනන්දනා. දැනුම් මහත්තයාගේ විතර ධානයක් සූදානම් කරලා ඒ දාණය පෙරනවන්න බලාපොරොත්තු වෙන වෙලාවේ අම්මා අසනීප. ඒ වෙලාවේ
මේ දරුවෝ ටික භූමියකට එකතු වෙලා පරිමන් උතුමන් ගොඩක් කාලයක් ඉන්න විදේශගතව සිටින්නේ එතුමන්ගේ ඒ වගේම අනිකුත් සියලුම දුවා දරුවන් මොනවරු මිනිබිරියන් හැමදෙනාම එකතු වෙලා යෝසුළු එතුමන්ගේ ජීවිතය රැකගන්නට අවශ්‍ය කටයුතු සිදු සබ්බස ලෝකස සදේවකස ඒසව ධම්මෝ යදිදන් අනිච්චතා මේ අනිත්‍යතාවය අපි හැමදෙනාටම පොදුයි මේ රට සිටින අපේ ගෞරවනීය මහා සංඝරත්නයට ඒ වගේම අපේ මේ රැස්වලා ඉන්න පින්වත් තපෝපාව අපි හැමදෙනාටම බුදු ධර්මතාවය ඒ බව සනාථ කරමින් මෙතුමිය දැන්ට ජීවිතයේදී ආරලසකප්පක් තිබුණා එතුමිය ජීවතුන් විතර සිටිය කාලය තුළ හොඳින් පින් දාන් සිද්ධ කරගත්තා ජන්මලාභී ලැබුවේ අහංගම ප්‍රදේශයේ ජීවත්ුනේ ඊට පස්සේ දැන් අවුරුදු 30ක් මුළුල්ලේ මේ නිවසේ තමයි ජීවත්ුනේ සෑම දුවා දරුවෙක්ම හැම වෙලාවකම ඇවිදින් ඊට පාඩු කන් තිබුණ හැම මොහොතකම ආදරණීය මෑණියන්ගේ ජීවිතය රැකගන්න ආරක්ෂා කරගන්න ඒ වගේම මේට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙමින් කටයුතු කළා ඒ කටයුතු අතරේ අඩුවක් පාඩුවක් කළේ නැහැ හැම සාකාරයක්ම හැම දෙනෙක්ගේම හිතේ තිබුණේ අපේ අම්මා තව කාලයක් අපි ජීවත් කරගන්න ඕනේ කියලා ඒකෙන් අපේ සුකලා සදාකාලික ප්‍රමදාතුන් අපේ අම්මා අපි ජීවත් කරගන්න දෙක පුළුවන් කාලය තුර විතර විහාරස්ථානයට කැමිනුන සීල සමාදානයට පත් වුණ අටසෙන් දසසෙන් සමාදන් වුණ ඒ කටයුතු සිද්ධ කරගත්තා ආගමික වතාවක් සිද්ධ කරන්ට යමක් තිබුණ නම් ඒ සියලු ආගමික වතාවක් කළේදී අපි සමග විහාරස්ථානයේ දායක පින්තුන් හා සමග වන්දනා ගමන් ආදියට සම්බන්ධ වුණ බොහොම සන්තෝෂයෙන් සතුටින් ඒ ජීවිතය ගත කළා ජීවිතයේ අවසාන කාලයේදී එතුමිය විහාරස්ථානයට යන්න පුළුවන් අවස්ථාවක් වුණා නම් වාහනින් ගිහිල්ලා විහාරස්ථානයේ බුදු මන්දිර ළඟට යනකම් මම එක්කරගෙන යන වාහනේ මම හොරුවින මම එකන් ඉන්නම් කියලා එක්කරගෙන ඇවිල්ලා ඒ වන්දනමාන කටයුතු කළා අවසාන කාලයේදී සමහර වෙලාවට යන්නේ නැ බැරි වුණාම මම මේ දවසට එනවා ඒ ආවාම හරියටම බොහොම ගෞරවයෙන් සත්කාරයෙන් සිතේ සතුටෙන් ආගමික වතාවක් කළේදී ඒ හිත සතුටෙන් ජීවත් වෙලා කාලානුරූපව මේ පරිලෝ යම් කියන්නේ ඒ අපේ ආදරණීය මෑණියන්ගේ මර සිරුර ළඟ තබාගෙන කරන්න පුළුවන් අවසාන ආගමික වතාවක ස්තුතිය කරන වෙලාව මේ වෙලාවේදී ඒ ආගමික වතාවක් මූලික ආර්ථික ධර්මයන් සිද්ධ කරන හැටියට අපේ මොරටුවා මොල්පේ ආනන්දාරාමාධිපති බේරුවල ආනන්ද අපේ හාමුදුරන් වහන්සේට ආරාධනා කරන අවසානයේදී සිද්ධ කරන ඒ අනුශාසනාව සිද්ධ කරන හැටියට අපේ පිළියන්දර පන්තාමුරන් වහන්සේ මේ වෙලාවේදී විහාරස්ථානයේ වෙනුවෙන් අපේ දායක පින්තුන් වෙනුවෙන් අවුලේ ඥාතීතයි සී සෑම සියලු දෙනා වෙනුවෙන් දීකරුවන් වෙනුවෙන් මාරාදන ගෞරවනීය පරිවර්තනයේ වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයයි සම්විධක්කාරක කාරුණික පින්නේ කුලී යෙමනක් ප්‍රේම පොතෝද මහීවර නමුත් මේ පාසකමනේ දැක්වීම පොතෝද කියන තරම ඒකේ කරන කාරණා සියල්ල එවාගේ ජීවිතයේ චතුරිකල්පවත් කියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් අපිට 100 ගානක් ජීවත් වෙනවා.
විකාශය ලබන්න මම කිව්වොත් තමයි ප්‍රාණඝාතාදී අකුසල කර්මවලින් මිදෙන්නේ. අය පෙන්නුම් කරන උපදෙස් ස්වයංයේ පරිදි ප්‍රයත්න වවුන් ගන්න කතා කරනකොට මේ සංසාරික කුසල ධර්මයක් සිරියාවන් තම දරුවන්ට නම්බුවක් පරිත්‍යයක් අම්මාගේ වයිස් අම්මා බොහොම එරී කටින් තමක් අදීරු කරනවා ජරා ජීන බවට පත් එවගේම දෙමෝපියට සලකල කුසල් ගස් කළ ගන්න විමාසයේ සංකල්පනවා මාතා පිතු උපත්හා ඒකෝ යසල් යතුන යවා එමුණ වනත් පිතු ඉනා පවාවිසා සන්නදාම අපි මරණයට පත්වෙනවා මේ මල් පොත්ත ලස්සන සැක් නැහ පෙති මුල විනාස මොල පිටනවා අපි කියලා යත් පස් පිටු එක්කයි ඒ පස් පිටත් එක්කම ඒහත් පොළොව පස් මේ ලෝකේ ජීවිත දේශනා කර විපාරක් සිතා බලන්න බැරි ඇසි පිළලම ගහලා අනිත් පල්පත් උදේට වෙනස් කරනවා ඔක්කොගේම විරුද්ධවන් ගාද අපි කියන්නේ වර්තනයි වගේම කරක් දේවල් කරන්න ඕන සිදුවත් මාලයට උරි සතර දෙකක් ඒ කර්මත්මක් දැකසස බලන්න අනිත් පාගේ දැකලා කල විස්මා නොවේ ඉති සතුටක් පදාගෙන මාලකට පාස් හදා ගන්න මහල්ල ලෙඩයි මලක් හදයි අනිත් පාගේ පරිදුරුකේ අනිත් දුක අනාත්ම ලක්ෂණ කරන වාසේ බුදුරජාණන් දේශනා කළේ අනිත් එකේ වෙනස් වෙනවා කියන්නේ මේ වෙනස් වීම තුළ අරමුණි කෝ ආකාරයේ දෙපාරක් බලන්න බැහැ වැඩි වෙනකොට දුක ඇති වෙනවා ඒ අනේ යකුයි කියලා හඳුන්වන්න කියන්නේ ඒකයි ඒ වගේ මම කියලා කෙනෙක් නෑ මනිකරයක් නෑ කොහොම අත්තර යන මෙන්න මේ ලක්ෂණ දේශනා විදිහට දේශනා කළා විතරස් සම්පදා උසල් සම්පාදනය කරගන්න කොහොමද දාන සීල භාවනා කියන සුන්ති කුලියෝකි සූදානම් වන්නේ ඔයත්ේ සුන්ති කුලිය සිත් කරගෙන අම්මාට අනුමෝදන් කරන්න මෙගින් එකවස් ගන්නක් අනුමෝදන් ඒ නාමේ පද නම වර්ණ නම කියන ප්‍රයත්න කරකට දුන් සතුටක් කියන දැනලා විස්තරලි යහපත් ජීවිත අපි උදාහරණ ගන්න පැරණි ගෙදර තුනක් අපි වහන්නේක් කියන පිළි වටනාකම මේ වෙන අම්ම කෙනෙක් විතර විතර අපි වලට ඔයතර දෙතර නපුර වටනාකම කොමන දුන්න දේශනා කරලා උදාහරණ කියන්නේ වෙනස් වෙන හැම ගෙදර හැමදාම ඔලයි මරිනවා ඒ නිසා කිසාර කෝටිනේ කතාවෙන් ප්‍රධාන කරේ නොමල ගියක් පටාචාර කතාවෙන් කිව්වනේ වයිස් සීමාවක් නැහැ කියන මාර්ගය මෙන්න මේ ධර්ම කාරණා ගැනවල නැති විශ්වාස කරන ඔබට මට සුදුසු සයිනේ කියන පාඩම පුතන ගුරුවරයෙක් කියන යථා හේතන් කතා ඉදන් කියලා මට යමක් සිද්ධ වුණාද ඔබට කිසි සිද්ධ වෙනවා කියන එක එවැනිම මොනක් වත්කෝ සත්කන් විමුක්ත කෙරුම් සත්කන් විමුක්ත අවසානයේදී ඔබට මට දෙන්න ප්‍රශ්නිය තමයි දැන් කියන අතරයි කිසිම මේ දෙයක් නෑ ඕක තමයි වෙනාලු පිළිදා කුත්තලා ඒ සමය අනිත් කියන එක වෙනස් වෙනවා කියන එක දැන් අල්ලකට තිය වැඩි කියන එක බුදුන් වහන්සේ කරගෙන වදාන එමනම් මෙලොවට ආපු අපි ගෙනාවේ නෑ මොකද ගෙනියන්නේ ගෙනාවේ විතරක් දේවල් ගෙනියන්නේ විතරක් දේවල් තමයි අතර ගන්න දේවල් ඔක්කොම දාලය එමනම් විතර කරන දේවල් තමයි අය බොහොම උත්සාහ නම් ගස් කරගත්ත බව අපි දන්නවා විනෝද රණ්ඩු වල මහත්කම දේවල් සනාත කරන මේ බොරුවක් නෙවි අයගේ යහපත් ජීවිතයේ ගැන කතා කරන ඔබතුමෝ සුවඳවතාව කරනවා වගේ එනිසා ඇයි පන්වරදී යහපත් වේවා කියන උදාර කරගන්න උදාරණ වන්නේ මේ වෙලාවේ සූදානම් කරගත මතකවත් මේ මහා සංඝරත්නය පූජා කරලා ඒ ජනිත වන්නා උත්සව සම්බන්ධව කරස්තයි. වස්තරයක් ඉදිරිව
සිහිපත් කරගන්නේ මොන හේතුවක් නිසා බුදුරජාණන් වහන්සේලාව සිහිපත් කරේ කොහොමද? දෙවියන්ටත් මිනිස්සුන්ටත් මුළු මොහොතම වස්තුවේ නිමිනේ කොට. බුදුහන් දේශනා කළේ ජීව සිහිපත් ජීව කියන වචනේ. සෙවුම් කියන වචනේ. එනිසා දෙවි අපි කරුණ එක කියලා සීලාචාර සමාජයක ප්‍රියකිනේ තමයි කුරලා පැතිරෙන පින්වත්නිපත් සාද විමත් නිසා ප්‍රාර්ථනා කරන්නේ හිඳු පාස කර්මද දේව මිනිස් සැප ලබා විද්වාන් සම්පත් නිසා උසල් විතරලා කියලා එනිසා උදාන සිටින මොනි කර්තිය තවාගෙන වැයත්වත් විනා මතකවත් මේ මහා සංඝරත්නයේ උදා කරන්න කියන්නේ කීයද මං මතක වත්තං වික්ඛු සංඝස්සදේම මං මතක වත්තං වික්ඛු සංඝස්සදේම මං මතක වත්තං වික්ඛු සංඝස්සදේම ජයන්ත මහත්මයාගේ ප්‍රෞඪ මුත්තේ නාම
මේ අම්මා සමග පින්කම් කරනකොට විහාරස්ථානෙ ඉඳලා තේලා කටුසිකලා ඒ සිද්ධ කරන මේ අම්මා මොකක්ද කියලා කරුවාට සාපි ඇට කිමස් සාකදාම් පාසල ඒ වගේම විහාරස්ථාන දුස්වාමි මහන්සේගාගේ සංවේගයේ ප්‍රකාශ කරමින් මගේ උපාසකවට නිවන් සැපදේවා ප්‍රාර්ථනා කරනවා. ප්‍රතිමන්ත කුපින් මාඩියෙන් අලියෝලියෙන් සුදාගන්නා අතිගෞරවනීය අපේ බේරුවල ආනන්ද අනිතහම්දුරන් වහන්සේ ධාන වැඩම කොට වදාළ වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අවසරයි සංවේගයටපත් කාරුණික පින්වත්නි මේ වෙලාවේදී අවුරුදු 102 ආයු වින්දනයේ කොට ඔබ අප අතහැරලා යන්නට යෙදුණු සදාදරණීය මුණබර මෑණි කෙනෙකුගේ ගුණය අනුස්මරණය කරන වෙලාව මේ වෙලාව බොහෝම සංවේදී වෙලාවක් මේ වෙලාව සංවේගජනක වෙලාවක් මේ වෙලාව. ඉතින් ඒ නිසා මේ ආදරණීය ගියපරලොව ගිය දීජීයේ මැගිලින් නෝනා උපාසිකා මාතාව පිළිබඳව කල්පනා කළ බලනකොට ඇත්තට එතුමීගේ ජීවිතය පිළිබඳව ලොකු සතුටක් ඇති වෙනවා. මේ දරුවන්ට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේම ඥාතීන්ට ලොකු සතුටක් ඇති වෙනවා. ඉතුමිය ගත කර ජීවිතය පිළිබඳව. ඉතින් අවුරුදු 102ක් කියලා කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි. අද සාමාන්‍ය මිනිස්සුගේ ආයුෂ අවුරුදු 60ක් 70ක් තරම්. ඉතින් මං හිතන්නේ නෑ තව අවුරුදු 10ක් 15ක් යනකොට ඕක තවත් අවුරුදු 10කින් 15කින් විතර අඩු වෙන්න පුළුවන් කම කියනවා. ඒ මොකද අද ගදෙනේ කන්නේ වසවිස. ඒ නිසා අපි මේ ජීවත් වෙන රටේ සමාජය තුළ අපි උගාත්ම වසවිස තමයි ආහාර අපි ගන්න. ඒ වගේ මාස මාස ප්‍රාශ්වාස කරන්නේ හොඳ වාතය නෙවෙයි. ඉතින් ඒ නිසා මේ ආදරණීය මෑණියන්ගේ ජීවිතය පිළිබඳව කල්පනා කරලා බලනකොට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ ලෝකේ හැම කෙනෙක්ම මියපරලව යනවා. ඒක කාටවත්වත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ ස්වභාව සාධාරණීය ධර්මතාවය. ඉතින් අම්මා කියන වචනේ තරම් දරුවන්ට මිහිරි වචනයක් මේ ලෝකේ තවත් ඇත්තේ නැහැ. අපි හැම කෙනෙක්ම ආදරය කරන වචනයක් පින්වතුනි අම්මා කියන එක. අම්මා තරම් අපේ ජීවිතයට සමීප තව කෙනෙක් ඇත්තේ නැහැ මේ ලෝකේ. ඉතින් ඒ නිසා අම්මා කියන වචනය අපිට හැමදාමත් වටින වචනයක්. අපේ ජීවිතේ අපි හැමදාම අපිට අම්මා පිළිබඳව කතා කරන්න පුළුවන්කම තියෙනවා. අම්මා අපේ ළඟින් ඉන්නවා. අපිට ලොකු සතුටක් සැනසෙල්ලක්. නමුත් මේ ලෝකයේ කවුරුත් මියදෙනවා. ඒ නිසා මේ ආදරණීය මෑණියෝ මියපරලොව යන තේරුණා. එතුමිය ගත කරපු ජීවිතය පිළිබඳව කල්පනා කළ බලනකොට මුලසුනේහි වැඩ සිටින අතිගෞරවනීය නායකහාමුදුරන් වහන්සේ සිහිපත් කළා. එතුමිය බොහෝම ගුණබර ආදරණීය අම්ම කෙනෙක්. කළ යුතු යුතුකම් මැනවින් ස්තුති සිද්ධ කළා. ආදරණීය දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුකම් කළා. ඒ වගේම ආගම දහම වෙනුවෙන් බොහෝම කටයුතු කළා. කැපවීමෙන් ඉන්දහම් සිද්ධ කළා. වන්දනා ගමන් ගියා. මේ ආදී වශයෙන් තමන්ගේ ජීවිතයේ කාලය පුරාවට කරගන්නට ඕන ඉතාම වටිනා පින්කම් සිද්ධ කරගත්ත එතුමිය. ඉතින් ඒ නිසා එතුමිය ලබාගත් ජීවිතය ඉතාමත් වාසනාවන්ත ජීවිතයක්. අපේ ගරු කටයුතු ආනන්ද පණ්ඩිතාමතුරු මතක් කළා වගේම එතුමිය ප්‍රාණඝාතාදී අකුසල කර්මයන් සිදු කළේ නැහැ. ඒ නිසා තමයි මේ තරම් දීර්ඝ ආයුෂ ප්‍රමාණයක් භුක්ති විඳින්න ලැබුණේ. ඉතින් ඒක ලොකු වාසනාවක්. අහන දකින හැම කෙනෙක්ම සතුටු වෙන කාරණයක් ඒක. ඉතින් ඒ නිසා මේ ජීවිතය තුළත් එතුමිය කරන්නට පුළුවන් හැම ආකාරයෙන් කුසල දහම් රැස් කරගත්තා. ඒ මොකද මේ ජීවිතය යථා ස්වභාවය එතුමිය තේරුම් ගත්තා. මේ සංසාරේ අපි කවුරුත් ඉපදෙනවා මැරෙනවා. මෙන්න මෙහෙම මේ සංසාරයේ දිගින් දිගට ගමන් කරනවා. මේ සංසාරයේ කිවෙන් පස්සේ පින්නතුනි මිනිස්සු වෙන්න පුළුවන්,
තිරිසන් ආත්ම භාවවල උපදින්න පුළුවන්, പ്രേත ලෝකයේ උපදින්න පුළුවන්, භූත ලෝකයේ උපදින්න පුළුවන්, අටමහා නරක ආදී උත්පත්ති ලබන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මේ සංසාරයේ කියනක හරියම බියකරු එකක්. ඉතින් ඒ නිසා මේ සසරින් ගැලවෙන්න තමයි අපි උත්සාහ කරන්න ඕන. තිරිසන් ආත්මභාවයක් පිළිබඳව කල්පනා කළ බැලුවෙන් බලන තිරිසන්ගත සත්තුන්ගේ ජීවිත පිළිබඳව කල්පනා කළ බලනකොට මොනතරම් නම් මේ සසරේ දුක් විඳිනවද, මොනතරම් පාප ක්‍රියාවන් සිදු කරනවද. ඉතින් ඒ නිසා පින්නතුනි අපි සංසාරයේ කරපු මහා කුසල ක්‍රියාවක් හේතු කොටගෙන තමයි අපි මේ උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබුවේ. බුදුහාමුදුරුවෝ දේශනා කළ ඒකයි දුර්ලභංච මනුස්සත්වං කියලා. බුද්ධෝත්පාදෝච දුර්ලභෝ කියලා කිව්වා. බුදුවරයෙකු මේ ලෝකයට පහළ වෙන එක දුර්ලභ කාරණයක් කියලා. ඒ නිසා ඒ දුර්ලභ වූ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාල පරිච්ඡේදයේ තුලදී, එහෙම නැත්නම් උන්වහන්සේගේ ධර්මයේ පවතින මේ කාල පරිච්ඡේදයේදී අපි වෙනත් අන්‍යාගමිකයෝ බවට නැත්නම් මිත්‍යා දෘෂ්ටිකයෝ බවට පත් වෙන්නේ නැතුව අපි මේ ජීවිතය ලැබුවා, මේ බෞද්ධ ජීවිතය ලැබුවා. ඒක තමයි ලොකුම වාසනාව. ඒ වගේම අස්කන්නාසාදී ඉන්ද්‍රියන් ලැබුවා ක්ෂණ සම්පත්තිය. ඒකත් ලොකු වාසනාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා අෂ්ට දුෂ්කර්ෂණ කියලා අවස්ථා අටක් මේ ලෝකේ පින් කරන්නට බැරි. ඒ නිසා තිරිසන් ආත්මික උත්පත්තිය ලැබුණා නම් පින් කරන්න බෑ. අන්ධය වෙලා ඉපදුනා නම්, ගොළුව වෙලා ඉපදුනා නම්, බිහිර වෙලා ඉපදුනා නම් පින් කරන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම പ്രേත ලෝක භූත ලෝක වල ඉපදුනා නම් පින් කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ විදිහේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් මිත්‍යා දෘෂ්ටිකව බවට පත් වෙලා කටයුතු කරන නම් පින් කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ පින් කරන්න පුළුවන් විදියටයි අපි ලබා ගත්තේ. ඒ නිසා තමයි මේ ආදරණීය අම්මා තමන්ගේ ජීවිත කාල පරිච්ඡේදෙදි කරන්නට පුළුවන් පින්දාම් සිද්ධ කළේ. ඒ වගේම වටිනා දරු පිරිසක් මේ සමාජයෙන් නිර්මාණය කළා. පුතුන් 5 දෙනෙකුත් දියණියකුත්. ඉතින් ඒ විපාමත් වටිනා ඒ දරුවන් මේ සමාජය තුළ නොඑක් ක්ෂේත්‍රෝස්සේ නොඑක් පැතිකඩ ඔස්සේ සමාජයේ ඉතාමත් වටිනා සේවාවන් සිදු කරන දරු පිරිසක්. ඒ වගේම දරුවන්ගේ දරුවනුත් ඒ වගේ වටිනා සේවාවන් සිද්ධ කරනවා. ඒ වගේ දරු මුණුපුරනුත් ඒ වගේ වටිනා සේවාවන් සිද්ධ කරනවා. ඒ නිසා මේ ආදරණීය මෑණියන් තමන්ගේ ජීවිත කාලය තුළ දරුවන් පිළිබඳව, දරු මුණුපුරන් පිළිබඳව, මුණුපුරන්ගේ දරුවන් පිළිබඳව දැකලා බලලා සතුටට සන්තෝෂ භාවයට පත් වෙලා තමන්ගේ දිනෙත් පියාගන්න ඇති කියලා අපි කල්පනා කරන්න ඕන. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී කල්පනා කරන්න දීර්ඝ වශයෙන් අනුශාසනා කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා අපි පින්නතුනි කවුරුත් මේ தത്വයට පත් වෙනවා. මේක ලෝක ස්වභාව සාධාරණීය ධර්මතාවයේ මේ ආදරණීය අම්මට විතරක් උරුම වෙන දෙයක් නෙවෙයි මේක. මේක අපි හැම කෙනෙකුටම උරුම වෙන ස්වභාව ධර්මතාවයේ අපි කවදාද තමයි අපිට මේ සසරෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් පින්නතුනි මරණය මරණමයි කියලා කිව්වේ මරණය නැති කරන දවසට. ඒ නිසා සෝවාන් සතරදාගාමි අනාගාමි මාර්ගඵලකට පත් වෙලා අපේ සසරගත ජීවිතයේ මේ දුක්සහිත වූ බියජනක වූ මේ සංසාරගත දුකෙන් නිදහස් වෙන්න අපට පුළුවන්කම තියෙනවා නම් අන්න ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට ගන්න පුළුවන් වටිනාම දේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා අප්පමිදම් වික්කවේ මනුස්සානං ආයු ගමනීයෝ සම්පනායෝ හත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාත සමරණං කියලා. අප්පමිදම් වික්කවේ මනුස්සානං ආයු പ്രേത ലോകවල ഭൂത ലോകවල එමෙත්තන් දිව්‍යාත්ම භාවවල බ්‍රහ්ම උත්පත්තියේ ලැබුවෙන් පස්සේ පිළිතුනි කාලය කොයි තරම්ද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. වර්ෂ 10000 ගණන කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒ නිසා ඒ වෙයි සමහරලාට දුක්ඛිතාත්ම භාවවල උත්පත්තිය ලැබුත් වර්ෂ 10000 ගණනක් අපිට ඒ වෙයි දුක් විඳින සිද්ධ වෙනවා. ඒ නිසා අපේ මේ ජීවිතයේ පිළිතුනි ඒ වගේ එකක් නෙවෙයි. මේ මනුස්ස ජීවිතේ බොහොම කෙටි එකක්. අවුරුදු 100ක් කියන්නේ තිතාමත් කටි ආයුෂ ප්‍රමාණයක්. දිව්‍ය ලෝකයේ සමහරලාට අවතිසා දිව්‍ය ලෝකයේ අවුරුදු 100ක් යනකොට මෙහි එක මෙහි අවුරුදු 100ක් යනකොට අවතිසා දිව්‍ය ලෝකයේ එක දවසක් කියලා කියන. ඒ නිසා ඒවයි පින්නතුනි ආයු කාලය ගොඩක් වැඩි. මේ ජීවිතේ ආයු කාලය අඩුයි. අප්පමිදම් වික්කවේ මනුස්සානං ආයු කියලා කිව්වේ ඒකයි බුදුරජාණන් වහන්සේ. අපිට මේ ලෝකේ මොනතරම් බැඳීම් ඇති කරගෙන හිටියත් අපේ ඥාතීන් හැටියට, අපේ අබුදරුවන් හැටියට, ස්වාමි භාර්යාවන් හැටියට නොඑක් විදිහේ සම්බන්ධකම් ඇති කරගෙන, ලිංගිකකම් ඇති කරගෙන හිටියත් පින්නතුනි ඒ හැම කෙනෙක් පසුකාරා විහාරස්ථානයේ ආමුදුරුව හැටියට වැඩම කරන්නේ.
මේ මියපරලෝවගේ උපාසිකා මාතාවගේ තුන්වෙනි පුතුණුවන් චිත්‍රානන්ද මහත්මයා අපේ මාවිත්තර සමිදුපත් මග ප්‍රදේශයේ ජීවත් වෙන්නේ තමා අපේ විහාරස්ථානයේ දායකත්වයේ දරණ අපේ විහාරස්ථානයේ සෑම පුරපසළොස්වක බොහෝ දවසකම අෂ්ටාංග සීලයේ සමාදන් වෙන විහාරස්ථානියත් එක්ක බොහෝම ලෙන්ද කුමාරින් කටයුතු සිදුකරන මහත්මේ එම මහත්මියත් ඒ වගේ මාදරණීය දියණිය සිතා රවුතුමලගල මහත්මිය පිළියන්දල ආදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියක් හැටියට කටයුතු කරන්නේ ඒ වගේ මෙතුමිය ඉති ජීවිතයටපත් වෙච්ච මහත්මා සුරණිමල දිසානායක මහත්මිය ජීවිතයට හැටියට කටයුතු සිදුකරන්නේ අපේ විහාරස්ථානයත් එක්ක බොහෝම ලෙන්ගතු ගමින් කටයුතු සිදුකරන පින්නුන්නේ දියණිය අපේ දහම් පාසලේ අධ්‍යාපනය ලබන්නේ ඉතින් අපිට බොහෝම සමීප කටයුතු සිදු කරන පින්වතුන් ඉතින් මේ ආදරණීය අම්ම පිළිබඳව කල්පනා කරලා බලනකොට අපිට මේ අත්තන්ගේ ජීවිතවල මේ ආදරණීය අම්ම මොනතරම් ගොඩබර මව් කෙනෙක්ද කියන එක පිළිබඳව නිරන්තරයෙන් වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේ අපේ විහාරස්ථානයේ දායක සභාවේ අපේ විහාර ගුණවර්ධන මහත්මයා මේ අවස්ථාවට පිළිබඳව සම්බන්ධ වෙනවා. ඉතින් ඒ ඇත්තට මේ ප්‍රදේශය අත දන්නේ නැහැ මේ වලගම පිළිබඳව නැත්තම් විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙන මේ අත්ංගේ හිතවත්කම ලිංගත්කම උඩ ඉතින් ඒ නිසා මේ වෙලාවේදී කල්පනා කරන්න ඕන අපේ විහාරස්ථානයේ මහා සංඝ රත්නයේ දායක සභාවේ දහම් පාසලේ ඒ වගේම සංවර්ධන සමිතියේ සියලු දෙනාගේම සාතිශය සංවේගය මේ වෙලාවේදී මේ පවුල වෙත පුද කරනවා. එවනම් මේ මියපරලෝකීය ආදරණීය අම්ම වෙනුවෙන් අපි මේ වෙලාවේදී සිදු කර ගන්නට යෙදුණු දාන සීල භාවනාදී වශයෙන් රැස් කර ගන්නට යෙදුණුගේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවේ බලයෙන් මියපරලෝකීය ආදරණීය මෑණියන්ට මරණය තරණය කොට ලබන උතුම් අමාම හනිවලින් සැනසෙල්ල උදා කර ගන්නට මේ සිදු කරගත් ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ සනාසිකව සරණයි. Thank you.
අසල පන්සල් ටික පන්සල්
මේකට හොඳ පුරු වැටෙන හැටි. සමාජයේ ධර්ම ආගමනුකූලව ජීවිතේ හැදවගත්තකත් අය හැටියට සමාජ ඉදිරිපත් කිරීමේ ලොකු උමනාවක් තිබුණා. හොඳ කල්පනාමකින් හිටියා කොහොමද දරුවෝ වැඩ කරන්නේ. ඒ වගේම මේ ලොකු පුතුණුවකින් අපේක්ෂා කළා ඔහුගේ ජීවිතේ උ හැදගත ගන්නට ඕනේ. බාල නැගණියටත් අනිත් පුතුණුවන්ටත් ආදර්ශයක් වෙන්න. ඒක තමයි තියෙන ලොකුම දේ. ඒක තදින් අපේක්ෂා. ඒ නිසා උපදෙස් දුන්නේ මම දන්නේ අකුරට. මේ වණලා උපදෙස් දෙන්නේ නැහැ. තාත්තගේ තිබුණා මේ ගතියක් කෙලින්ම ඍජුවම ඒක කියනවා. මේක හරි, මේක වැරදි, මේක කරන්න එපා, මේක කරපම් අන්නේ. ඉතින් හොඳ මෙතන මේ නෑනියන් ගැන කියනවා නම් ඒ විදිහට ඉතාම හොඳ සාහිත්‍ය, ඉතාම හොඳ වාචික. ඉතාම සමගි සම්පන්නව මේ අවුල මේ දෙන්න ගැට ගහගෙන ඉන්නවා. මේක අවුරුදු 40 ගානකට පෙර 1972 පියාණන් අභවක් ප්‍රාප්ත වෙනවා. ඒ මුරු බර කරට අරගෙන මේ අම්මා තමන්ගේ දරුවෝ 6 දෙනා නිසි මගට යවන්න හරියාකාරව දිරිය මාතාවක් වගේ ක්‍රියා කරනවා. ඒකයි වැඩි. ඒ නිසා ඒ වගකීම පැවරුවා ලොකු පුතුන්ගා. උපදාස් මහත්තයා. ජීවිතේ හැටි. ඔහු ඒකට යුක්ත අකුරට නිරවුල්ව නිවැරදිව ඉෂ්ට කරනවා. තමන්ගේ බාල නැගණිය අනිත් මල්ලිලා නිසි මගට යවන්නට. ඊට මේ දරුවෝ ගැන එක වචනයක් කියන්න. ඒක තමයි තාත්තගේ උපදේශය වුණේ. කරන දේ හරියට කරන්න. ඒක වණල කරන්න බෑ. යමක් ඉගෙන ගත්තද ඒක හරියට භාවිතයට ගන්න ඕනේ. ඒ නිසා උපදාස මහත්මයා අපි වෛද්‍ය විද්‍යාවට යන්න ඉගෙන ගත්තේ. නමුත් කොළඹට ඇවිල්ලා මහ බේකුවට සම්බන්ධ වෙලා පරිගණකයේ කියන එක හඳුනා දුන්නේ පළවෙනි වතාවට මම හිතන්නේ මහ බේකුවි. ඉතින් ඇතුළත් රෝගී දැනීම අනුව ඒක ප්‍රගුණ කළා. අද යාත්‍යන්තර මට්ටමේ වුණත් ඒ මට්ටමේ ඉන්න ශ්‍රේෂ්ඨයෙක් තමයි උපදාස. අනිත් මල්ලිලා යාන්ත්‍රික ශිල්පයේ පිළිබඳ අතිදක්ෂය. ඒක තමයි තාත්තා බලාපොරොත්තු වෙන. ඒක තමයි අම්මා බලාපොරොත්තු වෙන. ඉගෙන ගන්න එක භාගෙට ඉගෙනගෙන නෙමෙයි. තමන් ඉගෙන ගත්තේ දේ නිවැරදිව හරියාකාර ඉගෙනගෙන ඒක පරතරයට යන පරතරයට ගිහිල්ලා සමාජයට කරන්න පුළුවන් දෙයක්. මම මේ මතක් කරේ මේ කාරණාව. අම්මා තාත්තා අපේක්ෂා කළ එක. ඒ අපේක්ෂාවන් තමන්ගේ දරුවන් විසින් උපදාස මහත්මිය ඇතුළු යසනන්ද මල්ලි, චිත්‍රානන්ද මල්ලි, ජයනන්ද මල්ලි, දීදානන්ද මල්ලි මේ ඔක්කොම ඒ වගේම නැගණිය තමරා ඒ ආදර්ශයන් අනුව තමන්ගේ ජීවිතේ හැඩගත්ව ගත්තා. තමන් දැනගත් දෙයින් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගත්තා. ඒ සේවය සමාජයට ලබා ගත්තා. ඒක ලොකු දෙයක්. මම මේ විදිහට කතා කරන්නේ. ඊයේ ඒක දැනගෙන මම කිව්වේ මේ අම්මා දිරිය මන්දා. වචනේ පරිස්සමට අර්ථය. තාත්තගේ අභාවයෙන් පස්සේ ඒ පරර කරට ලොකුතුමන් සමග කතා බහ කරගෙන උපදෙස් ලබා ගන්න මේකට. එනිසා මම දීජ වශයෙන් කතා කරන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කර ආකාරයට ඇය ආගමන ජීවිතයක් ගත කරපු යහපත් මාතාවක්. මේ මාතාවට ඇය දහම ආගම ධර්මයේ අනු නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිශ්ශබ්ද වෙනවා. දැන් ගාමංගල සභාවේට පැමිණි පසුව පැමිණි දේහයට අවසන් බොහොමක් දක්වීමට නොහැකි වූ අය ඉන්නවා නම් කරුණා කරලා ඇවිල්ලා අවසන් බොහොමක් දක්වන්න ඉතින් දෙය නැගෙන යනවා උසන් භූමිය වෙත. Thank you.
මේ මාරනේ ෆෝන් කරලානේ. Thank you.
Thank you.
Thank you.